නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට වසර දෙකකට අධික කාලයක් නාගාලන්ද ශ්‍රී ලංකාව තුළ හා ලොව පුරායින් ප්‍රජාවට දැනුවත් කළා. ලංකාවේ නීතියක් නැතුව අපි විඳින අපරට නාගරිකතාව විඳින දුක් ගැහැ. මේ සම්බන්ධයෙන් නාගානන්දට මෙතිවන ව්‍යාපාරය සඳහා ඉදිරිපත් වීම සඳහා වතර දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී දේශපාලන පක්ෂයක අපේක්ෂකත්වය අවශ්‍යයි කියන එක ඔබ දකිනවා. නමුත් 2017 ඉඳලා අවුරුදු 4ක් යනවා කියන්නේ වතර 4ක් යන ගමන් ලියාපදිංචි කරන්න බෑ පක්ෂයක් 2021 වෙනකන්. ඒ නිසා මෙතිවන කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ උපදෙස් දුන්නේ වත් දැනට තියෙන දේශපාලන පක්ෂයක් සමග මේ සඳහා ඉදිරිපත් වීම. ඔබ දකිනවා දැනට තියෙන දේශපාලන පක්ෂ මාකට් එකේ විකුණනවා මිලියන 10යි 20යි 30යි මේ විදිහට විකුණනවා. නමුත් ඒ 7-5 දින දේශපාලන පක්ෂයක් ගන්න ඔබ කැමතුනේ නැහැ. ඔහු අන්තිමට මෙතිවන්නේ ඉදිරිපත් වීම සඳහා තෝරාගත්තේ ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු කියන දේශපාලන පක්ෂය. ඒ පක්ෂයේ නාගනන්ද සමග ගිවිසුමකට එළඹුණා. ඒ ගිවිසුම ප්‍රකාර ඔහුට රටේ පුරවැසිභාවයේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයේ අත්හැරීම සඳහා ඉල්ලීමක් කළා තිබුණා. ඒ අනුව බ්‍රිතාන්‍ය පුරවැසිභාවයේ විධිමත්ව අත්හැරියා. එය ඉදිරිපත් කිරීමෙන් අනුතුරුව ඔහු කියා සිටියේ ඒ පක්ෂයට මහේ සේනනායක මහතා ඉදිරිපත් වන ඒ UPM එකෙන් NPM එකෙන් ඒක වැළැක්වීම සඳහා සෑම පියවරක්ම ගත්තා. ඔහුව කැඳවා නාගානන්ද මැතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා ඔහුව පෙළඹුවා. ඒ වගේම මහේ සේනනායක මහතා නාගානන්දගේ ගෙදරට පැමිණ අවස්ථාවේදී නාගානන්ද සමග සාකච්ඡා කරපු අවස්ථාවේදී ඔහු නාගානන්දට ඉදිරිපත් කරපු ලිපිය මැතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් කරන ලිපිය මේක හොඳට ඔයගොල්ලෝ ගන්න බලා ගන්න. මෙතිවන්නේ ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් කරපු ලිපිය ජාතික කියන්නේ ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ පක්ෂයෙන් මේ ලිපිය මහේ සේනනායකට ඉදිරිපත් කළා. මම කිව්වා මේක පරපතල වැරද්දක්, මේ වැඩේ කරන්න ඉඩ දෙන්න එපා, මේක දැන් මේ දැනට මොහුගේ ඉල්ලා සිටින සියලුම අවශ්‍යතා ඉටු කිරීමෙන් අනතුරු මේ කරන දේ වැරදි කියලා. නමුත් පසුගිය 4 වෙනිදා මෙතන අපබැඳීමට නියමිතව තිබියදී දවල් 12ට එන්න පොරොන්දු වූ මොහු හවස 4 වෙනකන් ආවේ නැහැ. හවස 4ට ඇවිල්ලා ඔහු ප්‍රකාශ කළේ කරුණාකරලටන් මහේ සේනනායක මහතාත් එක්ක එකට යන්න මේ පක්ෂයෙන් ලියාපද නාම යෝජනා දෙන්න බෑ කියලා. ඒ අවස්ථාවේදී ඔබට පේනවා ඇති රටේ මොන තරම් දරුණු විදිහට මේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවද. නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත් වන පුද්ගලයෙක් වැළැක්වීම සඳහා මොන තරම් පියවර ගන්නවද කියලා. මොවුන් කොටින්ම UPM එකෙන් NPM එකෙන් අගෝස්තු මාසේ 13 වෙනිදා ප්‍රකාශ කරලා තියෙන ඔවුන් සෑම පියවරක්ම ගන්නවා නාගානන්ද මැතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා. ඒක තමයි මේ කලේ. නමුත් මේ නාගානන්ද රටේ ශ්‍රී ලංකාවේ සිටින ජනතාවටත් ඒ වගේම විදේශයන්ගේ තමන්ගේ මාතෘභූමිය ගැන හැඟීමක් තියෙන අය සියලු දෙනාට මේ සම්බන්ධව පසුව නැවත දැනුම් දීමක් කරනවා. බොහොම ස්තුතියි. බලන්න ඒක තියෙන්නේ දැන් අපේක්ෂක මෙතන දැන් අපේක්ෂකයට සම්බන්ධව කවුරු හරි විරුද්ධතා ඉදිරිපත් කරනවා නම් ඒ විරුද්ධ ඉදිරිපත් කරන පුළුවන් කණ්ඩායම ඔක්කොම අපි අදට අරගෙන තියෙන්නේ මේ වෙලාවේදී මට මේක කොහොම හරි මම කියන තමයි. ඔව් ඔබතුමා එනං අපේ මේ ඉඩියර් එකට මෙසේජ් එකක් ගන්න අපේ පැමිණි මැදස්ථානෙට මෙසේජ් එකක් දාන්න. මම දැන් ඊමේල් කරලා දෙන්නම්. ඔව් එනං හරි ඒගොල්ලන් සලකලා බලයි ඒක ඔකට සම්බන්ධ ඒවා. ඔකේ තෑන්ක් යූ. ඔබතුමා මං හිතන්නේ ප්‍රථමයෙන්ම තනියම තනියම නිදහස් චතුරස්‍රයේ අර කණුවක් ඇතුළට වෙලා තනියම අරගලයක් පටන් ගත්තේ 2015 කලින් ඉඳලා අවසානයේ දක්වා ජනතාව මෙහෙවගෙන ඇවිල්ලා අද ඔබතුමා එළියට විසිනවා. සමහරවට සැකයක් මතුවෙන බල ඔබතුමා හිතාමතා
මේ තත්ත්වෙට ඇති කරාද කියලා. ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක්. මම ඔබට කිව්වා ඔහු මැතිවරණයට ඉදිරිපත් වෙන බව රටට ප්‍රකාශ කළේ 2017 වසරේ. හරිද? මේ අරගලයට ඉදිරිපත් වෙන බව හරිද? හරිද? මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කළේ 2017 වසරේ. ඒක නිසා ඔකේ. ඒ නිසා කියන්න ඕනේ ඔබට මම නැවත කියන්න ඕනේ අවුරුදු 4ක් වෙනකන් දේශපාලන පක්ෂයක් පියාපත් කරන ඉදිරිපත් වෙන බව. දැන් ඒක තමයි ඔබට ඉදිරිපත් කළේ. හිතාමතා කළාද නැද්ද කියන එක දැනගන්න අද මම රටට මේ රෙකෝඩින් එක මම ඉදිරිපත් කරනවා. NPM එක අද උදේ නාගානන්ද ඉල්ලීමක් කළා. මහේ සේනායක මහතා සමග එකතැන මෙතන ඉදිරිපත් කළා. ඒ සඳහා ඔබට තේරෙන්න ඇති මොන තරම් කැත විදිහට මේ ක්‍රමවේදය පාවිච්චි කළාද ජනතාවගේ හඬ ඉදිරියට ගෙනීම වැළැක්වීම සඳහා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මේක ඉතාම සංවිධානාත්මකව කළේ. මොකද අගෝස්තු මාසේ 13 වෙනිදා ඔවුන් ප්‍රකාශ කළ තිබුණා නාගානන්දට නාම යෝජනා දෙන එක කෙසේ හෝ වළක්වනවා. ඒක තමයි මේ ඉෂ්ට වුණේ. හැබැයි ඔබතුමා විශාල මුදල් ප්‍රමාණයක් එකතු කරගත්තා කියලා චෝදනාවක් තියෙනවා. දැන් ඔබතුමාට ඒක ටික ඔක්කොම ඔබතුමාගේ. ඔව්. හොඳ ඒක මේ ප්‍රශ්න ටික අහන්න ඕනේ. මේ සම්බන්ධයෙන් මැතිවරණ ව්‍යාපාරයේ නාගානන්ද හුඟක් වෙලාට ආධාර කළේ ලංකාවේ ඇයට වැඩි විදේශ රටවල්. අද මේකට ඉතාලිය, ස්විස්තරලන්තය, එංගලන්තය, ජපානය මේ රටවල් ගොඩ කය උදව් කළා. සම්පූර්ණ වශයෙන්ම මිලියන 11ක් ගානක් ඉතුරු කරලා එකතු වුණා. මේ සම්බන්ධයෙන් මේ මුදල් බැංකු ගිණුම පටන් අරන් තිබුණේ බැංකු ගිණුමේ වෙනත් දේශපාලන පක්ෂ වගේ හොරකම් කරන්නට බෑ. ඒකේ සත පහක මුදල් අතර ගන්නවත් බෑ. චෙක් පොතක්වත් නෑ. සෑම ගෙවීමක්ම විධිමත්ව ලේඛනගත කරලා තියෙනවා. සත පහක වංචාවක් කළා නෑ. ඒක නිසා සම්පූර්ණ තොරතුරු රටේ මහ ජනතාවට හෙළි කරනවා. ඒකත් මම ඔබට කියන මේ ප්‍රශ්නෙට බොහොම ස්තුතියි. මේ අද මේ පැමිණිලා ඉදිරිපත් කරලා තියෙන කෙලින්ම කියන්නේ මේ ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ කියන පක්ෂයේ තමයි මේ පැමිණිල්ල එරෙහිව තමයි මේ පැමිණිල්ල ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ පැමිණිල්ලෙන් මේ දූෂණයට මේ බරපතල වංචාවට සම්බන්ධ මොකද NPM එකට දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා. මොකද මේක ඉතා චේතනාන්විතව කරපු අපරාධයක්. මේක රටට මේක නාගානන්දට කරපු වරදක් නෙවෙයි. මුළු රටටම කරපු බරපතල වංචාවක්.